ආයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් පුවත් සිරස්තල සාමකාමී නැති රටක් සංවර්ධනය කරන්න බැරි බව මෛත්‍රී පිලිපීනයේදී කියයි ශ්‍රී ලංකාව ලෝකයේ මාධ්‍ය නිදහස අතින් දූෂිත රාජ්‍යයක් මාධ්‍යවේදීන් අතුරුදන් කිරීම 33යි 12 දෙනෙකු ඝාතනයට ගිනි තැබීම් 2යි අද ටෙලිවෙකියෙන් බ්‍රංචන්ට පූර්ණ නිදහස ඉල්ලන සජිත් ප්‍රථමයෙන් දේශීය පුවත් ශ්‍රී ලංකාව තුල පැතිර යමින් පවතින කොවිඩ් වෛරස් ප්‍රභේදය රට තුර දරුණු තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බව ආචාර්ය චන්දිම ජීවන්තර පවසනවා මේ නිසාම ඉදිරියේදී කොවිඩ් රෝගීන් ප්‍රමාණය ඉහළ යා හැකි අවදානමක් පවතින බවයි ඔහු පවසන්නේ ඔමික්‍රෝන් BA5 උප ප්‍රභේදය දැනට පවතින වඩාත්ම බෝවණ හා ප්‍රතිශක්ති මගහරින කොවිඩ් වෛරස් ප්‍රභේදයක් බව ආචාර්ය චන්දිම ජීවන්තර පවසනවා ඒ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ අනුව දැනට පවතින BA5 රැල්ල තුළ ශ්‍රී ලංකාවේද රෝහල්ගත වීම තවදුරටත් ඉහළ යා හැකි බවටයි ඔහු අනතුරු අඟවන්නේ මේ හේතුවෙන් නිරන්තරයෙන් මුහුණු ආවරණ පැනදීම රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස ඔහු ඉල්ලා සිටිනවා ඊයේ දිනේදීත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වුණා ඒ රෝගීන් 143 දෙනෙකු ලෙසයි කොවිඩ් ආසාදිත තවත් මරණ පහක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනේදී. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 16553 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හැමුවේ දරුවන් ප්‍රවේශම් කරගන්නා ලෙසයි සෞඛ්‍යංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ වෙන විටත් දරුවන් අතර මේ රෝගී තත්ත්වයේ පැතිරීමක් අපිට දක්න ලැබෙන නිසා දෙමාපියන්ට වැඩිහිටියන්ට ඉතා ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ දරුවන්ට මේ රෝගී තත්ත්වය වැළඳීම වළක්වා ගැනීම සඳහා කටයුතු කිරීම නිසා බොහෝ විට මේ දරුවන් වෙත මේ රෝගය රැගෙන එන්නේ දෙමාපියන් වැඩිහිටියන් එම නිසා ඔබ දෙමාපියන් හා වැඩිහිටියන් විදිහට අර පරණ ආකාරයටම තමන් ආරක්ෂා වෙන්න මේ රෝගී තත්ත්වය තමන්ගේ තවත් කෙනෙකුට බෝ වීම තමන්ගේ ගෙදරට රැගෙන යාම වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්න නම් උගුරේ වේදනාව ඒ වගේම උණ තෙම්බ්‍රිස්සාව වගේ දේවල් පෙන්නුම් කරනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම සඳහා කටයුතු කරනවා. මේ අතර යලිත් කොවිඩ් වෛරසයේ රට පුරා පැතිර යාම හැමුවේ කොවිඩ් මර්ධන එන්නතේ සිවවන මාත්‍රාව ලබා දීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මන්කී පොක්ස් හෙවත් වඳුරු උණ රෝගීන් 22763 දෙනෙකු මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ ලෝකයේ රටවල් 78කට අදාළවයි. මේ වන විට අදාළ වෛරසයෙන් පුද්ගලින් 7 දෙනෙකු මියගොස් ඇති අතර එහි ආසන්නතම මරණේ වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤයෙන්. අප්‍රිකාවෙන් වඳුරු උණ මරණ පහක් වාර්තා වී ඇති අතර බ්‍රසීලෙන්ද එක් වඳුරු උණ මරණයක් වාර්තා වී තිබෙනවා. සමස්ත වඳුරු උණ ආසාදිතින් අතරින් 70%ක් යුරෝපයෙන් වාර්තා වී ඇති අතර ඇමරිකාවෙන් වාර්තා වී ඇති වඳුරු උණ රෝගීන් සංඛ්‍යාව 125. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ දින ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එමෙන්ම එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ද බැහැ දැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඓතිහාසික මහනුවරට පැමිණියා. ඒ දන්ත ධාතුන් වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහායි. මහනුවරට පැමිණි ජනාධිපතිවරයා දළදා මාලිගාව ඉදිරිපිටදී පිළිගත්තේ මහනුවර මහනගර සභාවේ නගරාධිපති කේසර සේනානායකයි. අනතුරුව මාලිගාවට පිවිසීමට පෙර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිවරයා නිල වශයෙන් පිළිගත්තා. දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමරු පොතෙහි සටහනක්ද තැබුවා. මෙම අවස්ථාවට සතර මහා දේවාලයන්හි බස්නායක නිලමෙවරුන් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල දිලුම් අමුණුගම සහ පාලිත රංගබණ්ඩාර නවීන් දිසානායක ඇතුළු පිරිසක් සහභාගී වුණා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පසුරුවේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. සාරෝපාක්ෂික ආණ්ඩුවට මුවා වී ජනපති රනිල් මර්ධනකාරී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීමේ සූදානමක් පවතින බව පූජෝමල්පේ සෝභිත හිමියන් පවසනවා. පවත්නා අර්බුදයට විසඳුම් වශයෙන් සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාම ඉල්ලා හිටින්නේ අවංක රට වෙනුවෙන් කැපවුණු දේශපාලන ස්ථාවරයක් සහිත ආණ්ඩුවක්. නමුත් මහජන අපේක්ෂාවන්
අනුව එවන් ආණ්ඩුවක් පිහිටවන්නට හෝ පවත්වාගෙන යන්නට එවන් ආණ්ඩුවක් සඳහා වූ පසුබිමක් හදන්න වර්තමාන පාලනයේ බලය අල්ලාගෙන ඉන්න කිසි කෙනෙක් සූදානම් නැති බව ඉතාමත් පැහැදිලි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා ලිපි මගින් ඉල්ලා සිටිනවා ඒ ඒ පක්ෂවලට සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න එන්න කියලා. නමුත් ඒ අතර මහජන උද්ඝෝෂණ සිදු කළ ඒ ඒ කණ්ඩායම්වලට එරෙහි මර්ධනයක් දැඩි මර්ධනයක් ක්‍රියාත්මක කරමින් පවතිනවා. එතකොට මේ හදන්නේ සර්වපාක්ෂික කියන අදහස අවභාවිතා කරමින් මර්ධනය කරන්නද? මහජනතාව ඉදිරිපත් වෙලා කිව්වේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකමට ඕනේ කියලා නෙවෙයි, එපමණකුත් නෙවෙයි, පවත්නා රජයේ කිසිදු වගකිව යුත්තේ දේශපාලන අධිකාරියේ කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතා විරෝධයක් පැන නැගලා තියෙනවා. ජනතාවගේ විරෝධයේ යටතේ තමයි අද ඉන්න මේ ආණ්ඩුවේ සියලුම වගකියුත්තු බලය බලහත්කාරයෙන් හඳවාගෙන තියෙන්නේ. එවන් තත්ත්වයක් යටතේ අපට පේන දේ තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන අදහස අවභාවිතා කිරීමේ ප්‍රයත්නයක් තියෙනවා වත්මන් ජනාධිපතිවරයා සිත් තුළ. එළමෙන පළවනදා සිට දින තුනක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සඳුදා ගහරුවාදා සහ බ්‍රහස්පතින්දායි පාසල් පැවැත්වීමට තීරණය කර ඇත්තේ. රට තුළ පවතින ඉන්ධන ගැටලුවත් සමග ප්‍රවාහන ක්ෂේත්‍රයේද බිඳ වැටී තිබෙනවා. ඒ හේතුවෙන් පසුගියදා රජයේ හා රජයේ අනුමත පාසල් සඳහා නිවාඩු ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කළේ. කෙසේ වෙතත් එළමෙන පළවනදා සිට දිවයිනේ සියලු රජයේ හා රජයේ අනුමත පාසල් පෙර පැවැත් වූ ආකාරයටම පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ. පාසල් සතියකට දින තුනක් පමණක් පැවැත්වෙනවා. ඒ සඳුදා අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දිනවලදී. සෙසු දින දෙක නිවෙස්ගත මාර්ග අධ්‍යයනයට දරුවන් යොමු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලා සිටින්නේ. QR ක්‍රමවේදයට අනුව ඉන්ධන නිකුත් කිරීම අනිද්දා සිට දිවයින පුරා ආරම්භ කිරීමට නියමිතයි. එෙහිදී අවසන් ඉලක්කම් මත පදනම් වූ අංකතහඩු ක්‍රමය, ටෝකන් සහ මෙතෙක් ක්‍රියාත්මක වූ අනිකුත් ක්‍රමවේද මින් ඉදිරියට වළංගු නොවන අතර QR කේතය සහ කෝටා ක්‍රමය ආදේශ කරනු ලබන බවයි බලශක්ති අමාත්‍යංශය පවසන්නේ. QR ක්‍රමවේදයට අනුගත වූ ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදාහැරීමට ප්‍රමුඛත්වය දෙනු ලබනවා. ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහරින ලද ඉන්ධන තොගවලින් QR කේතය භාවිත කර ඉන්ධන නිකුත් කිරීම නිරීක්ෂණය කර එම බෙදාහැරීම් ඉදිරියේදී සිදුකරනු ලබන බවද බලශක්ති අමාත්‍යංශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. චැසි අංකය සමග ලියාපදිංචි වීමට නොහැකි රථවාහන භාවිත කරන්නන්ට හෙට සිට ආදායම් බලපත්‍ර අංකය සමග ලියාපදිංචි විය හැකි. සියලුම ත්‍රීරෝධ රථ අදාළ පොලිස් ස්ථානයේ ලියාපදිංචි විය යුතු අතර ඔවුන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හල නම් කර ලබා දිය යුතු අතර ඒ අනුව ඉදිරියේදී එම පිරවුම්හල් වලින් ඉන්ධන ලබා දීමට කටයුතු කරන ලබනවා. විදුලි ජනක යන්ත්‍ර, උද්‍යාන උපකරණ, යන්ත්‍රෝපකරණ සහ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිතා කරන්නන්ට අවශ්‍ය ඉන්ධන වර්ගය, සතිපතා ඉන්ධන අවශ්‍යතාවය සහ ඔවුන් ඉන්ධන ලබා ගැනීමට බලාපොරොත්තු වන පිරවුම්හල තෝරාගෙන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි වන ලෙසටයි බලශක්ති අමාත්‍යංශයේ ඉල්ලා සිටින්නේ. රථවාහන කිහිපයක් ඇති ව්‍යාපාරවලට ඔවුන්ගේ ව්‍යාපාර ලියාපදිංචි අංකය සමග එම සියලුම රථවාහන ලියාපදිංචි කර හැකි. පොදු ප්‍රවාහනයට ප්‍රමුඛත්වයක් ලබා දෙනු ලබන අතර එෙහිදී බස් රථ සඳහා ඉන්ධන කෝටාව ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ වලින් ලබා දී වෙන් කරනු ලබන්නේ මාර්ග බලපත්‍රය සහ ධාවනයේ පවතින කිලෝමීටර් ගණන අනුව තීරණය කරනු ලබන කෝටාවක් අනුවයි. එම අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය එම ඩිපෝ සහ හඳුනාගත් ඉන්ධන පිරවුම්හල් වලින් නිකුත් කරනු ලබනවා. සියලුම ඉන්ධන පිරවුම්හල් වල ගිලන් රථ සඳහා ප්‍රමුඛත්වයක් ලබා දෙන අතර ඔවුන්ගේ වාහනවලට ඉන්ධන සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටින ඉන්ධන ප්‍රමාණය ලබා දෙනු ලබනවා. ඒ අනුව QR ක්‍රමයට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් මෙහිදී QR ක්‍රමය පිළිබඳව ජනතාවගෙන් ලැබුණු යෝජනා, පැමිණිලි හා තාක්ෂණික ගැටලු පිළිබඳවයි සාකච්ඡා වී ඇත්තේ. මේ අතර දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 1190 962 සඳහා QR පද්ධතිය ඇතුළත් කිරීමටයි බලශක්ති අමාත්‍යංශය කටයුතු කර ඇත්තේ. එලෙස QR පද්ධතිය භාවිත කළ වැඩිම ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව ඊයේ වාර්තා වී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා. අදත් QR ක්‍රමය යටතේ ප්‍රදේශ කිහිපයකම ඉන්ධන බෙදා හැරීම සිදු කෙරුණා. Thank you.
කෙසේ වෙතත් මේ QR ක්‍රමය නිසා ඇතැම් ප්‍රදේශවල ජනතාව පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. සමහර උදවිය ඉන්නවා එක අංකයක් රෙජිස්ටර් කරන එයා එයාට අදාළ QR කෝඩ් එක අරගෙන ආපහු වෙන එකක් දාගෙන අපි ගාවට මේක අරන් යනවා. මේ මිනිස්සු එන්න එන්න පීඩාවට පත් වෙනවා. තවත් අසරණ වෙනවා. ඊටතර තව කේස් එකක් තියෙනවා. මේ හැම ඉන්දනාලකම ගමේ ගමේ කියලා කියනවා. ඒකනේ හැමෝටම අපි හැමෝම ගමේ අපි හැමෝම රටේ හැමෝටම සාධාරණයක් වෙන හැටියට ඉන්දන ලබා දෙන ක්‍රමවත් වැඩපිළිවෙළක් කරන්න ඕනේ. අනිද්දා දිනේ සිට QR ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක වීමත් සමග තමන් දැඩි අපහසුතාවයකට පත්වන බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසන්නේ. දැන් දින දාලා තියෙනවා මේ අගෝස්තු පළවෙනිදා සිට QR කෝඩ් එක පෙට්‍ර බෙදා දීමේදී ක්‍රියාත්මක වෙන ආකාරය. ඒ අනුව බැලුවහම නම් විශේෂයෙන් කුලී ත්‍රීරෝද රියදුරගන්ට පළවෙනිදාන් පස්සේ එහෙම රස්සාවක් නැහැ. ඒවෑන් රස්සාව කරන් ජීවත් වෙච්ච උන් රස්සාව නැහැ. සතියකට ලීටර් 4 වළංගු. සුඛෝභෝගී වාහන අතිසුඛෝභී වාහන වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට ඇති වෙන්න ඩීසල් ටික තියෙනවා. කාට කොහොම දුන්නත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ දුෂ්කර අවස්ථාවේදී පොදුමගී ප්‍රවාහණයට විශේෂත්වය දෙනවා ප්‍රමුඛතාවය දෙනවා කියන රජයක පොදුමගී ප්‍රවාහණය දෙන තිරෝද රථයේ සම්බන්ධයෙන් දක්වන ආකල්පය කරන වැඩ සම්බන්ධයෙන් නම් කවුද මේ තීන්දුව ගන්නෙ? මේ තීන්දුව වල ප්‍රතිඵල මොනවද කිව්වොත් එම අති භයංකාර. වාහන අංක දහඩුවේ අවසාන අංකය වන 0.12 යන අංක සඳහා ඉන්ධන නිකුත් කිරීම අදත් සිදු කෙරුණා. බණ්ඩාරගම ප්‍රදේශයේ ඉන්ධන පෙරවුම් හලකට ව්‍යාජ ලියාපදිංචි අංකයක් සවි කරගෙන ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. එළවලු මාළු කිරි බිත්තර සහල් පමණක් නෙවෙයි පොල් ගෙඩියක මිලත් උහුලන්න බැරි තත්ත්වයට පත් වෙලා දරාගන්න බැරි ජීවන බර බැරි බර කරේ තියන් හපුතලේ කන්ද නගිනවාට වඩා අමාරු තත්ත්වයකට අපේ ජීවිත පත් කරලා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල හිතුමතේ ඉහළ දාන්න වෙලෙන්දන් කටයුතු කරමින් ඉන්නවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වල, භූමි තෙල් පෝලිම් වල ජීවිත මහපාරට දිය වෙලා යමින් තිබෙනවා. බොහෝ මිනිසුන්ගේ එදිනෙදා රැකියාවන් බිඳ වැටි අවසන්. සහල් 3-5, සීනි තේකොළ, සැමන් අල පරිප්පු, කිරිපිටි පමණක් නෙවෙයි. සබන් කැටේ ටූත් පේස්ට් එකේ මිලත් දෙගුණ වෙලා. මේ අවාසනාවන්ත තත්ත්වය පාලකීන් බිහිරි අලින් නිසා දැනෙන්නේ නැහැ. සමහරුන් දරාගන්න බැරි ජීවන බරට විසඳුම ලෙස ජීවිතයට පවා සමුදුන්න අවස්ථා අපට වාර්තා වුණා. දරාගන්න බැරි ජීවන බර ගැන ජනතාව කියන කතාවයි මේ. ගොඩක් අමාරුයි තමයි ජීවත් වෙන්නේ. මේ කිරිපිටි එකක් දෙන්න විදිය තත්වයක් උදා වෙලා නැහැ ළමයිට. ගෙදර කහට තමයි ඉතින් හැමෝම බොන්නේ. එළ ඔළුවක් එක්ක එක ඔද්දක් හදාගෙන තමයි ගෙදර කන්නේ. පිළිදරින් නම් සුරසැප විඳිනවා. අපි දරුවොත් එක්ක ඉතින් මහාමග කන්න බොන්න හොයාග. රාබු 500ක් ගත්ත එච්චර. ඔව් අමාරුයි. තාත්තේ රස්සාවල් නැහැ. දුන්නොත් කන නැත්තම් නිකන් ඉන්නවා. එච්චර තමයි. මො ගන්නවා විතරයි සල්ලි. මොනා වෙනවද දන්නේ නැහැ. ඒගොල්ලෝ හොඳ සැපර බැබලෙනවා. අපි මේ දුක් විඳිනවා. අපිට රජින් දෙන දෙයක් දෙන්නේ නැහැ. ජීවමානාවක් දෙන්නේ නැහැ. බඩු ගණන් ඉතින් බඩු ගණන් කියලා මොනා කරන්නද? පාන් කෑල්ලක් කාලා ඔය ජීවත් වෙනවා. එලෝලු එනවා වෙලෙන්දුනේ ගන්න. 800ට එන ටීවිල් එක 2000ක් දීලා ඉන්නේ. හරි අමාරු මේ දවස්වල කරගන්න. තෙල් මිල අඩු කරන්න ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු වෙලා තියෙන්නේ. ට්‍රාන්ස්පෝර්ට් ඉඳන් තමයි ගණන් නගින්නේ. මේ අලවල දැක්කම 500-180යි. දැන් මේ ආහන්න කෙනෙක් නැහැ. බොම්බයි ලුණු කෑවද අල කෑවද දැන් සැපද කියලා ආහන්න අපිට මයිනෙකුත් නැතුව ඉන්නේ. ඒකෙන්ද ජනතාවට වාම සාන දෙන්න කියන එකයි මං ඉල්ලන්නේ. දවසේ වීදමට මොනවාරි අම්බ කරගෙන යන්න ඕනේ මත්තු. ආසරේ 35යි පඩිය. ආණ්ඩෝ යන්න ඕනේ මත්තු. මේ රණි මාතේට තරියන්නේ නැහැ වගේ මන්ට පෙන්නේ ඉතින්. වෙනස් වෙනවා නම් ඔය ඔක්කොම සෙට් එකම වෙනස් වෙන්න ඕන. කැකුළුනම් කන්න බෑ. අනිත් ඒවා කොහොමද දන්නේ නැද්ද? මිනිස්සු කොහොම කනවද? අපිත් මේ කොයි හරි පිටරටද දුවලා යන්න තමයි බලාපොරොත්තු. මේක රණි මාතේට යන්න ඕනේ අපිට. මිනිසුන් ද සල්ලි නෑ බඩු ගන්න. හරියන්නේ නෑ හරියන්නේ නෑ. ඔක්කොම එකයි කියලා මම නම් හිතනවා. සත්‍ය වසන් කිරීම තරම් අපරාධයක් තවත් නැහැ කියලා සුප්‍රසිද්ධ කියමනක් තියෙනවා. රටක ජනමාධ්‍යක ප්‍රධානතම වගකීම තමයි සත්‍ය හෙළිදරව් කිරීම. සියත මාධ්‍ය ආයතනයට ගිනි තබා ඊයේ දිනට වසර 12ක් සපිරුණා. රටක් පවතින කුළුණු 4න් එකක් තමයි ජනමාධ්‍ය. අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ සිදු වූ එකදු ජනමාධ්‍යවේදී ඝාතනයකට හෝ ගිනි තැබීමකට අදාළව අද වන තෙක් නීතිය ක්‍රියාත්මක වී නැහැ. සත්‍ය වසන් කිරීම තරම් අපරාධයක් තවත් නැත කියලා ප්‍රසිද්ධ කියමනක් තිබෙනවා. රටක ජනමාධ්‍යයක ප්‍රධානතම වගකීම සත්‍ය
නීති හෙළිදරව් කිරීම. සියත මාධ්‍ය ආයතනයට ගිනි තබා අදට වසර 12ක් පිරෙනවා. රටක් පවතින කුළුණු හතරෙන් එකක් ජනමාධ්‍ය. අපේ රටේ පසුගිය දශක කිහිපය තුළ සිදු වූ එකදු ජනමාධ්‍යවේදී ඝාතනයකට හෝ ගිනි තැබීමකට අදාළව කවදාවත් නීතිය ක්‍රියාත්මක වී නැහැ. අත්අඩංගුවට ගත්ත කෙනෙකුත් නැහැ. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණයේ සහ ජනමාධ්‍ය කියන කුළුණු හතර මත තමයි රටක් පවතින බව විශ්වාස කරන්නේ. එසේම ජනමාධ්‍යක ප්‍රධානතම වගකීම සත්‍ය හෙළිදරව් කිරීම. සත්‍ය හෙළිදරව් කිරීමේදී බොහෝ ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට ඍජු සහ වක්‍ර තර්ජනයන්ට එදාසේම අදත් හෙටත් මුහුණ දීමට සිදුවනවාමයි. සත්‍ය හෙළිදරව් වීම බොහෝ විට දිරවන්නේ නැත්තේ විධායකයට සහ ව්‍යවස්ථාදායකයටයි. අපේ රටේ නම් විධායකය යනු ජනාධිපති, ව්‍යවස්ථාදායකය කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න 225ට. සත්‍ය හෙළිදරව් වීම වැළැක් වීම සඳහා බොහෝ විට විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ ආශිර්වාද ඇතිව ඍජු මර්ධනීය ක්‍රියාත්මකයි. පැහැරගෙන යාම, මරා දැමීම, අතුරුදහන් කිරීම සේම මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම ඒ අතර ප්‍රධානයි. ආසියාවේ එවැනි අපරාධ ඉතිහාසයක් ඇති භයානකම රට ශ්‍රී ලංකාවයි. අපේ රට තුළ බ්‍රිතාන්‍ය පාලන අවධියේදී පවා විවිධ ජාත්‍යන්තර සම්මුතින් ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒ මාධ්‍ය නිදහස සඳහා. යම් ප්‍රමාණයකට හෝ එකල මාධ්‍ය නිදහස ක්‍රියාත්මක වුණා. නමුත් අප ජන රජයක් වූදා සිට මාධ්‍ය නිදහස අභියෝගයට ලක්වන්නට වුණා. ඉතිහාසයේ ඈතට යනකොට වෛද්‍ය වික්‍රමසිංහගේ ජනශක්තිය පුවත්පත තහනම් කිරීම දක්නට ලැබෙනවා. එසේම 1968 දී ඇත්ත පුවත්පතට සාපරාදී චෝදනා එල්ල කිරීම තවත් එක් අවස්ථාවක්. 1947 දී නිදහස පුවත්පතේ කර්තෘ සෝමවීර චන්ද්‍රසිරිව අත්අඩංගුවට ගැනීම වැනි අවස්ථා ගණනාවක් අපේ රටේ මාධ්‍ය මර්ධන ඉතිහාසය තුළ දක්නට ලැබෙනවා. ජනමාධ්‍යවේදිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය රට තුළ ශක්තිමත් නීති ධාරාවකින් ව්‍යවස්ථාපිතව තිබෙනවා. ඒක ඇත්ත. නමුත් ප්‍රායෝගික තලයේදී මේ යථාර්ථයක් නෙවෙයි. 2005-2010 මෙන්න මේ කියන කාලයේ පමණක් මාධ්‍යවේදීන් 33 දෙනෙකුව අතුරුදහන් කරපු රටක් මේක. මාධ්‍යවේදීන් 12 දෙනෙකුට ජීවිත අහිමි කරපු රටක්. ලසන්ත වික්‍රමතුංග, සේම ප්‍රගීත් එක්නැලි ගොඩත් ඒ අතර ප්‍රමුඛයි. ඒ වගේමයි 2010 ජූලි 30 අප සියත ආයතනයට ගිනි තබනු ලැබුවා. ඒ අලුයම 1:30ට පමණ එල්ල වූ එම මැර ප්‍රහාරය සහ ගිනි තැබීම සඳහා ආයුධ සන්නද්ධ පිරිසක් එක් වුණා. සියත පිහිටලා තියෙන්නේ අධි ආරක්ෂිත කලාපයක. අරලියගහ මන්දිරයේ, ගංගාරාම විහාරස්ථානයේ, ලංකාදීප විජය පුවත්පත් ආයතනයේ සහ මොබිඩෙල් ප්‍රධාන කාර්යාලයත් මේ අප සීමාවේ පිහිටලා තිබෙනවා. එවන් අධි ආරක්ෂිත කලාපයකට ඇතුළු වී පහරදී ගිනි තැබූ කිසිවෙකුවත් අද වෙනකන් අත්අඩංගුවට ගෙන නැහැ. සිරස මාධ්‍ය ආයතනයටත් එවැනිම මැර ප්‍රහාරයක් එල්ල වුණා ඒ 2009 ජනවාරියේදී. එදා සියත අප මාධ්‍ය ආයතනයේ සතුව තිබූ රුපියල් කෝටි ගණනක උපකරණ ඒ ගිනි තැබීමෙන් විනාශ වුණා. අප ආයතනය නාලිකා 6කින් සමන්විතයි. සියත ටීවී, සියත FM, ස්ටාර් තමිල් ටීවී සහ FM, ඉංග්‍රීසි මාධ්‍ය ගුවන්විදුලි නාලිකා ලෙස කිස් FM සහ රියල් රේඩියෝ ක්‍රියාත්මකයි. මේ සියලු දෙවල විකාශ කටයුතු ඇන හිටියා. අතිශය දැඩි උත්සාහයක් දරමින් සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයත් කාර්ය මණ්ඩලයත් එකවන්ව වැඩ කිරීම තුළ යළි නැගී සිටින්නට හැකි වුණා. පොලිස් සුනකයින්, රස පරීක්ෂකයින්, CID, කොම්පඤ්ඤ වීදිය පොලිසිය තාමත් සියතට ගිනි තැබූ අයව හොයනවා. පුදුමයි නේද? 2005-2010 අවධියේදී මාධ්‍ය නිදහස අතින් ලෝකයේ දූෂිතම රාජ්‍ය බවට ශ්‍රී ලංකාව නම් කෙරුණා. එහිලා ලෝකයේ ප්‍රජාතාන්ත්‍රික රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වුණේ 165 වෙනි ස්ථානය කියලා මතක තබා ගන්න. 2015 දී යහපාලනයක් ඉල්ලා සිටි වත්මන් ජනපති
රනිල් වික්‍රමසිංහත් අද ඉන්න මෛත්‍රීපාල සිරිසේනත් වේදිකා දෙදරන්න කැමර දුන්නා. ඒ ඝාතනය කළ අතුරුදහන් කළ පහර දෙමිට ලක් වූ මාධ්‍යවේදීන් සේම මාධ්‍ය ආයතනද මතක් කරමින් තම යහපාලන රජයක් යටතේ යුක්තිය ඉටු කරන බවට එදා ඔවුන් සපත වුණා. නමුත් මොන යුක්තියද? කොහොමද රාජපක්ෂලාට එරෙහිව යුක්තිය ඉටු කරන්නේ නේද? අතුරු මිතුරු දම්මති මිතුරු රාජකපුරු සෙට්ටියෝ සෙට් එක උඩින් හතුරු යටින් මිතුරු නිසා ඒ අයගේ රාජකීය පැලැන්තිය කවදාවත් හිරේ විලංගුවේ වැටෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම සිද්ධ වුණේ යහපාලනයේ හුදු ලේබලයක් බවටම පත් වුණා, සීමා වුණා. කිසිදු අයෙකුට සාධාරණය ඉෂ්ට වුණේ නැහැ. ඉතාම පැහැදිලිව කිව යුත්තක් තිබෙනවා. 2005-2010 මේ කාලයේ එකදු සිද්ධියකට හෝ අදාළව අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ. දැන් මේ දවස්වල අරගලකරුවන්ව, කැරලිකරුවන්ව, පැසිස්ට්වාදී අපරාධකරුවන් බවට පත්කොට ගුවන් යානා තුලදී පවා කුදලගෙන එන්න පුළුවන් අතිශය දක්ෂ පොලිසියක්, රහස් පොලිසියක්, අපරාධ විමර්ශකින් ඉන්න රටක් නේද මේක? 2005-2010 ඉඳලා එකදු අතුරුදහන් වීමකට, ඝාතනයකට, පහර දීමකට, ගිනි තැබීමකට අදාළව අද වෙනකන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගැනීමට පොලිසිය අසමත් වුණේම අර කුළුණු හතරෙන් භයානකම කුළුණු දෙක වන විධායකයේ සහ විවස්ථාදායකයේ ජනමාධ්‍යවේදීන් ඝාතනය අතුරුදහන් කිරීම සහ මේ ගිනි තැබීම් පිටුපස සිටින නිසා බවට ආයේ අමුතු නිර්වචන අවශ්‍ය නැහැ නේද? දැන් අද වන විට මේ ඍජු මර්ධනයට අමතරව රේටින් මිත්‍යාව හරහාද, වෙළඳ දැන්වීම් බෙදියාම ඔස්සේද මාධ්‍ය මර්ධනයක් වක්‍රව ක්‍රියාත්මක වනවා. ඉතාම ආසන්න ටෙලිවැකියකින් සාක්ෂි සහිතව රේටින් මිත්‍යාව ගැනත් කතා කරන බව කියන්නට කැමති. අප මරා දැමුවද අප නගන හඬ සත්‍ය නම් එය සදාකල් පවතිනු ඇත කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. සාමකාමී නොවන රටක් සංවර්ධනය වේ යයි අපේක්ෂා කළ නොහැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර නායකත්ව සමුළුව අමතමින්. දශක තුනකට ආසන්න කාලයක් සිවිල් යුද තත්ත්වයක් නිසා බිඳවැටී තිබූ ශ්‍රී ලංකාවේ ආර්ථික 2009 වසරේ යුද ගැටුම් නිවාම සමග ප්‍රපස්තිමත් වනු ඇතැයි ඇතැම් ශ්‍රී ලංකාව පමණක් නොවේ ජාත්‍යන්තර ප්‍රජාව පවා අපේක්ෂා කළා. ඒත් ඔබ හොඳින් දන්නා පරිදි මේ වන විට අපි දැවැන්ත ආර්ථික අර්බුදයක සිර වී සිටිනවා. එම අර්බුදය නිසා මතු දේශපාලන අස්ථාවරත්වය සහ ජනජීවිතය අඩාල වීම අපට දරාගත නොහැකි. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන, පොහොර ආදිය සපයා ගැනීම පවා දැඩි අවධානමකට ලක්ව තිබෙනවා. ලෝක ආහාර වැඩපිළිවෙල පෙන්වා දෙන ආකාරයට අධික උද්ධමනය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් මිලියන 6.3% පමණ ආහාර ඉගතාවයක් ඇති වෙලා තිබෙනවා. යුද්ධය අවසන් වීමෙන් පසුව මා ඉහතින් සඳහා කළ කරුණු ස්ථාපනය නොවීමෙන් අර්බුදයක් කරා ගමන් කළ රටක් ශ්‍රී ලංකා උදාහරණයක් බව කණගාටුවෙන් වත් කිව යුතුයි. සාමකාමී නොවන රටක් සංවර්ධනය වෙතැයි අපේක්ෂා කළ නොහැකි. සාමකාමී නොවන භූ දේශපාලනික කලාපයක්ද සංවර්ධනය නොවනවා පමණක් නොව එය ලෝක භූ දේශපාලන යුද න්‍යායපත්‍ර ක්‍රියාවට නැන්වෙන නොමිනිස් දඩබිමක් පමණක් වෙනවා. නොදුරදීම රංජන් රාමනායකට පූර්ණ නිදහස හිමිවනු ඇති බවට තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ බන්ධනාගාර ගතව සිටින රංජන් රාමනායකගේ සෝදුක් විමසීමේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. අද දින අපේ සහෝදර හිතවතා මානව හිතවාදියා රංජන් රාමනායක හමුවන්නට ආවා. ඔහු ඉතාමත්ම සුභවාදී බලාපොරොත්තුවක සිටිනවා. ඉතාමත්ම ඉක්මන් දිනයක ඔහුට පූර්ණ නිදහස ලැබෙයි කියලා. එය අපෙත් මගෙත් අපේ සහෝදර සියලු දෙනාගෙත් මුළුමහත් ලංකාවාසී ජනතාවගෙත් ඒකායන ප්‍රාර්ථනයයි. අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රාර්ථනාව වැඩිකල් යන්නේ නැතුව ඉතාමත්ම නුදුරු දවසකදී අද හෙටම වාගේ එතුමාගේ පූර්ණ නිදහස බිහිවෙයි කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යාලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. එතෙක් ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.